Hi, කොහමද ඔයගලන්ට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද පොඩ්ඩක් gossip type video එකක් කරන්න මං හිතුවා. දැන් බලන්න ඇති මොකද්ද මේ gossip video එක කියලා. මං අද කතා කරන්න යන්නේ Bollywood වල ඉන්න ධනවත්ම ඇක්ට්‍රස්ලා 10 දෙනා කවුද කියලා තමයි ඔයගොල්ලෝ එක්ක අද මම share කරන්න යන්නේ. ඉතින් මං මේ video එකෙන් කතා කරනවා ඒගොල්ලන්ගේ බත්කම් ගැන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කොච්චරක් ෆිල්ම් එකක රඟපාන්න charge කරනවද ඔය වගේ පොඩි gossip විස්තර ටිකක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයගලන්ට ඒ විස්තර දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න. 10 වෙනිට ඉන්නේ සෝනම් කපූර්. අපි කවුරුත් දන්න famous actor කෙනෙක් වෙන අනිල් කපූර්ගේ දුව සෝනම් කපූර්. සෝනම් කපූර්ගේ net worth එක විදියට සඳහන් වෙනවා කෝටි 255ක් ලංකාවේ සල්ලි. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩා ආදරය කරන ගොඩා famous වෙච්ච මූවික තමයි නිර්ජා. ඒකේ සෝනම් කපූර් act කරා. ඒ වගේම සෝනම් කපූර් සාමාන්‍යයෙන් කෝටි 7.5ක් වගේ ලංකාවේ සල්ලි වලින් charge කරන film එකක රඟපාන. ඊළඟට 9 වෙනිටින් කාජල් දේව්ගන් අපි කවුරුද දන්න අජේ දේව්ගන්ගේ wife අපි කාජල්ව දැක්කා ගොඩාක් ළඟදී famous වෙච්ච movie එක තමයි දිල්වාලේ ඒකේ ඒ වගේම මේ කාලේ famous වුණා කුචු කුචු හොතා ඒ ෆනා ඒ වගේ famous movie වල කාජල් දේව්ගන් act කරා සාමාන්‍යයෙන් කාජල් දේව්ගන්ගේ net worth එක විදිහට සඳහන් වෙනවා කෝටි 281ක් ලංකාවේ මුදලින් 8 වෙනිටින් මේ අමෘතා රාව් Amrita Rao ge net worth එක විදිහට සඳහන් වෙන්නේ කෝටි 360ක් ඒත් ලංකාවේ සල්ලි වලින්. ඔයගොල්ලන්ට ගොඩාක් මතක ඇති මේ හොන කියන මූවී එක. ඒකේ අපි Amrita Rao දැක්කා. ඊළඟට යාව රංගපෑව තවත් famous වෙච්ච මූවී එක තමයි Victory. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති කොහොමද Amrita Raoට මෙච්චර net worth එකක් තියෙන්නේ but එයා මෙච්චර films වල අපි දකින්නේ නැති කියලා. මොකද එයා කියලා තියෙන එයාගේ standard එක maintain කරන්න එයා තෝරා බේරගෙන තමයි film වල රංගපාන්නේ කියලා. ඒ හන්දේ අපි ආව එච්චර movies වල දකින්න නැත්තේ. 7 වෙනි තින්නේ අනුෂ්කා ශර්මා. අපි කවුරුත් දන්න ඉන්දියන් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් විරාට් කොහ්ලිගේ wife. අනුෂ්කා ශර්මාගේ net worth එක විදිහට සඳහන් වෙනවා කෝටි 440ක් ලංකාවේ මුදලින්. අනුෂ්කා ශර්මා මුලින්ම ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තියෙන්නේ මොඩලින් වලින්. ඊට පස්සේ තමයි ආ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තියෙන්නේ යශ්රා ඉබනා කියන movie එකෙන්. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරපු එකක් තමයි රබ්දේ බනාදි ජෝදි. ඒකෙත් අපි අනුෂ්කා ශර්මාව දැක්කා. 2014 අනුෂ්කා ශර්මා Clean Slate Films කියලා යාගෙම film produce කරන company එකක් open කරා. ඒකේ යාගේ පළවෙනි movie එක තමයි එයා release කරපු NH10. ඒ වගේම පිලාරි ඒ movie එකත් ගොඩාක් famous වුණා. එයාගේ film production company තමයි එකක් produce කරලා තියෙන්නේ. අනුෂ්කා ශර්මා සාමාන්‍යයෙන් කෝටි 22ක් වගේ එක මූවී එකකට charge කරනවා රඟපාන්න. 6 වෙනි තින් විද්‍යා බාලන්. විද්‍යා බාලන්ගේ net worth එක විදියට සඳහන් වෙන්නේ ලංකාව මුදලින් කෝටි 440ක් වගේ. විද්‍යා බාලන් charge කරනවා සාමාන්‍යයෙන් කෝටි 17.5ක් වගේ ලංකාව මුදලින් එක film එකක රඟපාන්න. ඔයගලන්ට මතක ඇති කහානි 2 බේගම් ජාන් ඒ වගේ ගොඩාක් famous වෙච්ච movies වල විද්‍යා බාලන් රඟපාලා තියෙනවා. ඒ වගේම විද්‍යා බාලන් ළඟදී නම් එච්චර movies වල අපි දැක්කේ නෑ. but ඔයගොල්ලෝ බලන්න ඇති මෙයාට කොහොමද එච්චර net worth එකක් තියෙන්නේ කියලා. මොකද එයාගේ ගොඩක් investment තියෙනවා gold and oil වල. ඒ හන්ද තමයි එයාට මෙච්චර net worth එකක් සඳහන් වෙන්නේ. 5 වෙනි තියෙන්නේ ප්‍රීති සින්ටා. එයාගේ net worth එක විදියට සඳහන් වෙන කෝටි 528ක්. හැබැයි ප්‍රීති සින්ට නම් අපි ළඟදී ගොඩාක් films වල දැක්කේ නැහැ. ඒත් එයා richest actress ලගේ list එකේ 5th place එක ගන්න තියෙනවා. මොකද එයාටත් ගොඩාක් investment විද්‍යා බාලන්ට වගේ තියෙනවා. ඊට අමතරව ඕගොල්ලෝ කවුරුත් ආදරය කරන IPL වල Kings 11 පංජාබ් එකේ කෝණ විදියටත් ප්‍රීති සින්ට සඳහන් වෙනවා. 4 වෙනියට ඉන්නේ ඓශ්වර්යා රායි. අපි කවුරුත් දන්න අභිෂේක් බච්චන්ගේ wife තමයි ඓශ්වර්යා රායි. ඒ වගේම ඓශ්වර්යා රායි 1994 Miss World තුනා. මෙයාගේ net worth එක විදිහට සඳහන් වෙනවා කෝටි 616ක්. ඒ වගේම ඓශ්වර්යා රායි සාමාන්‍යයෙන් කෝටි 25ක් වගේ charge කරනවා ලංකාවේ මුදලින් film එකට act කරන්න. අපි ගොඩාක් ආදරය කරපු Doom 2, Devdas, ජෝදාක්බාර් වගේ famous movie වල අපි ඓශ්වර්යා රායිව දැක්කා. 3 වෙනිටින් මధుරි ඩික්සිත් මෙයාගේ net worth එක ඓශ්වර්යා රායි වගේම කෝටි 616ක් තමයි සඳහන් වෙන්නේ. මෙත් සාමාන්‍යයෙන් කෝටි 10ක් වගේ ෆිල්ම් එකක රංගපාන charge කරනවා සාජාන් දිල් තෝ පාගල් වගේ ඒ දවස්වල famous වෙච්ච movies වල අපි මදුරි ඩික්සිට්ව දැක්කා දෙවණියට ඉන්නේ අපි කවුරුත් දන්න ප්‍රියංකා චොප්රා ප්‍රියංකා චොප්රාගේ net worth එක විදියට සඳහන් වන ලංකා මුදලින් 704ක් වගේ ඒ වගේම ඕගලන්ට මතක ඇති ආ 2010 Miss World වුණා ප්‍රියංකා චොප්රාව famous වැඩිම ගෙවන TV actress විදියට film වලින් නෙමෙයි අර වැඩිම ගෙවන TV actress විදියට තමයි ආ famous. ඔයගොල්ලෝ බලනවා ඉතින් Contico කියලා ABC network වල telecast වෙන TV series එකක්. ඒකෙත් මේ ප්‍රියංකා චොප්රා රංගපානවා. සාමාන්‍යයෙන් ප්‍රියංකා චොප්රා කෝටි ලංකා මුදලින් කෝටි 30ක් වගේ එක movie එකට charge කරනවා රංගපාන්න. Krish Don 2 Krish 3 වගේ famous වෙච්ච movies වල අපිට මතකයි ප්‍රියංකා චොප්රා රංගපෑවා. පළවෙනියට ඒ කියන්නේ වැඩිම ධනවත් බොලිවුඩ් ඇක්ට්‍රස් විදියට ඉන්නේ දීපිකා පදුකෝන්. එයාගේ net worth එක විදියට සඳහන් වෙනවා ලංකා මුදලින් කෝටි 792ක්. ඔයගලන්ට මතක ඇති ඕම් ශාන්ති ඕම්. මේක අපි දීපිකා පදුකෝන්ව දැක්කා. දීපිකා පදුකෝන්ගේ brand value එක මෙච්චර වැඩි වෙන්න හේතුව තමයි එයා හොලිවුඩ් ඇක්ටර් වින් ඩීසල් එක XX කියන මූවි එකේ රංගපෑවා. ඒක තමයි එයාගේ ප්‍රධානම හේතුනේ එයාගේ brand value එක වැඩි වෙන්න. එයාව අපි ළඟදී දැක්කා පද්මාවත් කියන ඉන්දියන් මූවි එකේ සාමාන්‍යයෙන් දීපිකා පදුකෝන් charge කරනවා කෝටි 38ක් ලංකා මුදලින් එක මූවි එකක රඟපාන්න. මේ තමයි දැනට බොලිවුඩ් වල ඉන්න ධනවත්ම ඇක්ට්‍රස්ලා 10 දෙනා. මේ වගේ තමුන් හැරි එක එක gossips එහෙම දැනගන්න ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන comment box එකේ comment කරන්න. මම මේ videos අනිවාර්යෙන්ම ඔයගලන්ට ඉස්සරහට share කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙච්චර වෙලා ඔයගොල්ලෝ මාත් එක්ක හිටියට ඔයගලන්ට thank you.